මේ කාවහම්මට මම තෙරුවන් සරණයි කියලා කියනවා. එතකොට දැන් මේ මෑතක ඉඳන් මේ ඊයේ පෙරේදත් මම මෙතනට ආපිලත් අපේ හිතවතෙකුත් මේ මගේ ඥාති සහෝදරයෙකුත් කිව්වා මේ තෙරුවන් සරණයි කියන්න එපා සුවපත් වේවා ගන්න කියලා. ඉතින් මම කල්පනා කරුවේ ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ මුත්තමයන් වහන්සේ. උන්වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ අනිත් එක ආර්ය මහා සංඝ රත්නේ අනිත් රත්නේ. ඉතින් මේ තෙරුවන් සරණට වඩා බලවත්ද කියලා මේ සුවපත් වේවායි ගාන එක. ඔව් බලවත්. මම ඉතින් තුන්වන් සරණයි කියති ස්වාමීන් වහන්සේ. පිරිනිවන් පාව මිය පරලොව ගිය බුදුහාමුදුරන්ට පුළුවන්ද ඔබට සරණ වෙන්න? ඈ මම දැන් මේ මිනිස්සු ලංකාවේ මිනිස්සු කියන්නේ බුදු සරණයි, ධම් සරණයි, සංඝ සරණයි, ත්‍රිසරණයි. නමුත් ඕකේ තියෙන්නේ ගච්ඡාමි චරණං බුද්ධං, ගච්ඡාමි චරණං ධම්මං, ගච්ඡාමි චරණං සංඝං, නත්ති මේ සරණං අඤ්ඤං, බුද්ධෝ මේ සරණං වරං, ගච්ඡාමි සරණං බුද්ධං. මෙහෙමයි ත්‍රිපිටකයේ තියෙන්නේ. දැන් අද වෙනකොට ඔය බුද්ධ වචනය, ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ, දැන් මේ බුද්ධ කියන්නේ බුදුහාමුදුරන්ට නෙමෙයි. ඒකයි මේකේ වෙලා තියෙන වැඩේ. භව උදුරා දමන ක්‍රියාවලියටයි බුද්ධං. හේතුඵල ධහමට බහාගලපා බලන ක්‍රියාවලියයි ධම්මං. සංසාර සම්බන්ධයේ ගසා බිඳ දැමීමයි සංඝං. මේ තත්වයට පත්වෙනවා බුද්ධං ධම්මං සංඝං චර භව නංකලු. චරණ ධර්ම වලින් මිදුම. පසළොස් චරණ ධර්ම වලින් මිදී නිදහස් වීම තමා ගච්ඡාමි චරණං බුද්ධං, ගච්ඡාමි චරණං ධම්මං, ගච්ඡාමි චරණං සංඝං. එතකොට අපි අද දැන් මාගදී භාෂාවේ කියන්නේ ගච්ඡාමි චරණං බුද්ධං. දැන් සිංහලෙන් කියනකොට මේක අනිත් පැත්තට කියනවා බුද්ධං සරණං ගච්ඡාමි. සිංහලට පරිවර්තනය කළාම බුද්ධං සරණං ගච්ඡාමි බුදු සරණමයි කිව්වා. එතකොට පරිවර්තකයා දැන් බුදු සරණයි, ධම් සරණයි, සංඝ සරණයි කිව්වා. ඔය මහත්තුරුත් බුදුහාමුදුරුවන්ගේ සරණයි, ධර්මයේ සරණයි. ධර්මයේ හැසිරෙන්නේ නැතුව මොන සරණක්ද? ධර්මයේ හැසිරෙනවා නම් මේ චර බව නම් කරන්න ඕන. මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර බව නැති කරනවා කියන එකයි මේක තේරුම. මම ස්වාමීන් වහන්සේ මම මේ අදහස් කරුවේ ඔය කොච්චර අදහස් කළත් පිරිනිවන් පෑව බුදුහාමුදුරන්ට බෑ ඔබට සරණයක් වෙන්න. මම ඒ උන්වහන්සේගේ බුදුහාමුදුරුවම කියලා කියනවා. බුදුහාමුදුරුවම කියලා තියෙනවා නත්ති මේ සරණං අඤ්ඤං. තේරුණාද? මේක මේ ධම්ම දීපා ධම්ම සරණ. තේරුණාද? නැතුව මේ ධර්මයේ හැසිරුණොත්, මේ චර බව නැති වුණොත් විතරයි හේතුඵල ධහමට ගහගල්පා අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් අරගෙන නිබ්බිදාය විරාගා නිරෝධා පටිංසග්ග කළොත් විතරයි බුද්ධන් සරණන්, ධම්මන් සරණන්, සංඝන් සරණන් වෙන්නේ. ඒක ක්‍රියාකාරකම. වචනෙන් කිව්වට වැඩක් නෑ මහත්තයෝ. නමුත් ඊට වැඩිය හොඳයි සියලු දෙනාට ඔබට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සුවපත් වේවා. ඒක බොහොම හොඳ වචනයක්. එහෙම අදිෂ්ඨානයකින් තමයි ස්වාමීන් වහන්ස අර විදිහට මේ ඔව් එහෙම අදිෂ්ඨානයකිනුත් වැරදි වචනයක් කිව්වට වැඩක් නෑ. අර මොකද්ද කිව්වනේ? මොකද්ද වචන දෙක? අන්න ඒ වගේ වැඩක් වෙනවා.